ගාලක් කියලා ගෑටි පාසට ගියන් උට පාළු ගෙවල් ළඟ ඉති පාසේ ගෙදර මිනිහා දැක්කම ජලසන්නේ මේක සුද්දට විතරක් නෙවෙයි ආරච්චියටත් ගිය රට මොනදන්නේ උනත් හිටියේ නිදුලේ هاتر هاندي رودا مودي غانا نم باتيكا كالا مودي غانا نم بيتهم باتكي رانجي نتي غانا هاد هاتي سي كولومبي بلا غاتلا ما دام هو بهن يدري غاتا تالا غا غانا مرتدا ساتون داي هاتر هاندي رودا مانسونا غنوري باتيكا فيانا එතකන් හැලපයක් කාලා බිලිමල් ටිකක් දීලා ඉන්න. මේගම හලාවත වෙත දුම්කල පිටි කරත්ත වල අහුරගෙන හාල් දනුවන ගෙදරින් පිටත් වුණේ ඉරිදා. කිවි දුහක් ගිහිල්ලා හරි ගෙදර ආපු එක හොඳ. මග දිගට දුම්කල මිටි වික්කා. ඒ තවත් ඉතුරු වෙච්චි. හෙට කඩු ගන්න නැති හා යන්න ඕන. දුම්කල මිටි ටික බාන්න කියලා කොල්ලන්ට කියන්නද? පස්සේ ගියා බලලා. මුකාර යන්නද? හා. දුකයි අම්මයි මයි නිමි දෙකනේ අපු චෙහිදි වලදා විද්‍යුත් ඉවත් නැහැ දෙන්ටපා ඔව් මම අපේ අම්මා දාල කොහෙවත් යන්නේ නැහැ අලකොළ වෑංජනේ ලිපි තව දින්දික්ක කියන්න ඉක්මනට කාලා බුදි ගන්න ඕනේ දිගටම බුදි ගත්ත කරත්තයට මොක කොළුවට පිළේ බුදි ගන්නට කියන්න එයා ඇතුළු බුදි ගන්න කොහෙන් ලොක කොළුව මම්මලේ කොළුවයි ගෙදර යන්නයි මං හිතේ තවදින් කිත්තකින් එයි මම්මලේ අක්කා මන්ද යන්න ඕන අපේ රේට රොටි තමයි පුච්චනවා පෙරදී ඉඳ කාලේ යන්ද බෑ මම්මලේ අක්කා අපුච්ච ගෙදර ඇවි මං යනවා අපේ රොටි රසයි ලුණු මිරිස සරයි පෙරදී ගලේ ගලවට ගහින් ගල්සිබල කිරිලා ඒක යමන් කරන්ට ඒක හෙට බලමු මන්ද යන්න ඕන بدلتي
මාල් දඬුවම් දුසප්පා එන්නේ හැම කොහොමද? ඕ නැහැ තරමට තිබුණා. දැන් ওই හලාවත මීගොම් බලත් වල මාළු කෑම විතරක් නෙවෙයිනේ. මස් කෑමක් තියෙනවා. ගෙරිම? ගෙරියෝ, ඌරෝ, කුකුලෝ. බුදින්ට වෙන දෙයක් නැතුවද? හොවා මහා පව් සිද්ධ වෙන වැඩ. ඉතින් මෙයක් ගෙරිමස් බුදිනවද? මම කරත් එවන් ඉන්නේ ගොන්නු. මං උන්ට දරුවන්ට වගේ ආදරේ. දවස තිස්සම උන් පිටිපස්ස යන මම ගෙරිමස් බුදින්ද? ඉතෝ ආනි කියන කතා. ඒක මිසක්. පරංගියා ඕලන්දක්කාරයා පුරුදු කරපු දේවල් දැන් ඉංග්‍රීසිකාරයා තවත් බෝ කරනවා. මේ දවස්වල මුහුද හරි සරයි. ඉතින් මාළු අල්ලන්ට යන්නේ නැහැ. වැල්ලේ කරෝල වැල්ලන එකත් බොහෝම අඩුවෙන් කෙරෙන්නේ. මම ඔය ගෙනාවු කරෝල ටික දුම්නැස කියලා වේලලා තියා ගන්න හොඳ. මාස ගානකට පස්සේ උනත් ගෙදර ආපු එක කොච්චර එකක්ද? දැන් ඉතින් ටික දුහක් ගෙදර හිටියොත් හොඳයි. ළමයි ගැන නගා බලා ගන්න එපැ. අපේ කාලට නගා වෙනසක් කරන්නේ නැහැ. සේදුරුවගේ මාන්දන් අමාරුව දැන් හොඳයිද? පල්ලියේ පාදුලි ගුණාංශ කෙනෙක් මේ පේදුරුවව පිළිලා ගත්තා. පාදුලි ගුණාංශ කෙනෙක්? මාන්දන් අමාරු හොඳ කරන්නේ? නෑ. බෞතිස්ම කරන්න. බෞතිස්ම? මොකක්ද අප්පා? මම කරත්ත නඩයක් එක්ක සැලවිල පල්ලියට ගියා. හේදුරුත් අපිත් එක්කම ආවා. එහේ දැන් අලුතෙන් පල්ලි හැදෙනවා. ඉතින් ওই අලුත් පල්ලිය ගෙටපු පාදුලි උන්නාංශ කෙනෙක් හේදුරුවව ඉල්ලගත්තා. ඉතින් දුන්නා. යසයි. ළමයි ටික මෙහෙ තියාගන්න නැතුව එහෙ අරගෙන ගිහිල්ලා කරන වැඩ. උන්ට අම්මේ කිල්ලයි ඒ අම්මගෙන් අහලා බලන්න ඕනයි කියලා සීකල්පනාවක් තිබුණ නැද්ද? පළවිල පල්ලියේ පාදිලි උන්නාන්සේ මාවත් බෞතිස්ම කෙරුවා. සිතුවේසම සෙල්ල මාර්තත් මරිල පලත් සෙලිතුරුවත් පල්ලියට වෙච්ච එහෙයින්ද අන්තිම් දෙනවත් මට ගෙනැල්ල දීහල්ල මට මං පුළුවන් හැටියකට හදාගන්න. දැන් මෙහෙවද නෙවෙයි එහෙ. ඔය හලාවත මීගමු පලාතේ අලුතෙන් ඉස්කෝලක් හැදෙනවා. කොරන්ට ඕනෑ තරම් කරුමාන්තක් තියෙනවා. මේ පරංගියා ඕලන්දක්කාරයා වගේ නෙවෙයි. ඉංග්‍රීසිකාරයා අලුතෙන් ඉස්කෝල හදලා ළමයින් උගන්වන්න පටන් අරගෙන. මෙහෙ තමයි මුකුත් නැත්තේ. දැන් උඩරට වඩා පාතරට දුන්නු. අපේ පේදුරුවටයි අන්තෝනියාටයි ගබ්‍රියෙල්ටයි උන්ට ඉංග්‍රීසි ටික ගන්න පුළුවන්. අන්තෝනියා දැනටමත් ඉංග්‍රීසියෙන් නම ලියනවා. ඇත්තද? එතකොට වියදංකාසි. වියදංකාසි ඕනේ නැහැ නේ. පල්ලි ඉස්කෝල. ඔරිසන් ගුරුවරයෙක් ඇති.